ජනශ්‍රැතියෙන් ගැමි නාටකයෙන් උපන් මහ සමයම මහ ඔපෙරාව මහාචාර්ය ආරත්න ඇතුගලයන්ගේ මහ සමයම බැලීමෙන් මහතුල හටගත් අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ මුලින්ම කියන්න තියෙන්නේ ඇතුගල මහාචාර්යවරයා ජනශ්‍රුතිය හදාරා ඒ ජනශ්‍රුතිය ආභාසය ලබාගෙන නවීන පන්නේ රංග කාර්යයක් පිටු කරන්නට වෑයම් කර තිබෙනවා පේනවා මේ ජන වෘතාන්තය අපේ ඉතිහාසයේ ආගමික චින්තාවේ මානව පරිණාමයේ මුල සිට අද දක්වාම දිවෙන අඛණ්ඩ මානව අධ්‍යක්ීම් සමුදායක් නැගත් වෘතාන්තයක් වශයෙන් සලකන්න පුළුවන්. මෙබඳු අත්දැක බැලීම් මහා වේදිකාවේ කිරීම එක අතකින් හාස්කමක් වගේ පේන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒ හාස්කම වටහා ගන්නට නම් මේ රංගයේ තිබෙන අංගෝපාංග ටිකක් විශ්ලේෂණය කරන්න වෙනවා. මේ මහා රංගයක් වීමට එක ප්‍රබලතම හේතුවක් වන්නේ මේ නෙළුම් පොකුණ රංගාලේ තිබෙන තාක්ෂණය සහ ඉඩහසයි. විශාල සම්දර්ශනයක් වාගේ පෙනෙන මහා සමයම ඇතුලේ අනුරංග රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම ප්‍රදීපණය කරන්නට තාක්ෂණයේ ඉවහල් වෙලා තිබෙනවා. දර්ශනක් වශයෙන් ආලෝක කරණය. ඊළඟට ශබ්දය. ඊළඟට අභිනය පෙන්වීම සඳහා විවිධ වර්ණ හැඩතල යොදා ගැනීම. වේදිකාවේ පසුතල නිර්මාණය ගැන මෙහෙම කතා කරන්න සිද්ධ වෙනවා. සංකේතාත්මකව තවමත් අර්ථකථනයට භාජනය නොවුණු දෙවිවරුන්ගේ රූප රාශියක් තිබෙනවා. ඒ සමගම සූර්යා දිස්සෙනවා. සූර්යා කියන්නේ ජනතාවට ප්‍රාණය දෙන ශක්තියක්. ඒ ප්‍රාණය නිසා තමයි ගස්වැල් බවබෝග සතාසීපා හැම කෙනෙකුටම ජීවිතේ රඳා පවතින්නේ. මේ විනාශ වුවහොත් සිදුවෙන අබැද්දිය වචනෙන් කිව නොහැකි බවත් මේ නාට්‍යයෙන් පළ වෙනවා. එනිසා එකාතකින් බලනකොට මෙය බුදු ජන වෘතාන්තයක් නොවේ ජන කාව්‍යයක් වශයෙන් සලකන්න පුළුවන්. ඇයි මම ජන කාව්‍ය කියලා කියන්නේ මුලක් මැදක් අගක් නොතිබුණාට ඕනම තැනකින් කෙනෙකුට නරඹන්න පුළුවන් එහි නර්තනය තිබෙනවා සංගීතය තිබෙනවා ඒ සමගම රූපණය තිබෙනවා දැන් මේ එක එක අංග ගත්තොත් මගේ හිත උගාක්ම තහර ගත්ත අංග දෙකක් තිබෙනවා එකක් තමයි සංගීතය සමන්ත පෙරරාගේ අනිත් එක තමයි නර්තනය දෙදෙනෙක්ම ගුරු වෙලා තිබෙනවා රායිපත්තු විද්‍යාපති මහතා සහ චන්න විජේවන්තර මහත්මයා. ඒ වගේම ඒ හැඩතලවල ඒ රංගනේ සිදුවෙනකොට ඒ නාට්‍යයේ චූල බවක් පේන්නේ නැහැ. එහෙම නැතිනම් පුංචි බවක් පේන්නේ නැහැ. මේ පිටපතේ තිබෙන්නේ ඒකාතිකින් බැලුවම කුඩා පුවතක්. කුඩා පුවතක් වුණත් ඒ පුවත ඇතුළත දිගහැරෙන විශාල ජවනිකා රහසක්. ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ අංග තුනයි. අංග තුනකින් යුත් ලොකු වේදිකා නාට්‍යයක් වුණාට ඒ අංග තුන ඇතුළතදී ඒ කියන්නේ අංග තුන කියලා කියන්නේ උත්පත්ති ස්ථಿತಿ භංග. දැන් වීරත්වයේ තිබෙනවා ඒකම
ප්‍රෞඩත්වයේ තිබෙනවා එකම සමාධිය ඒ කියන්නේ සිත කෙලින් කරගත්තු කෙනෙකුට භාවනා කෙනෙකුට කළ නොහැකි දෙයක් නැත කියන ප්‍රවෘත්තිය තිබෙනවා ගෝටින්බර්ගේ චරිතය රංගපෑ ශ්‍රියන්ත වෙන්ඩිස් වගේ කල්පනාව හරි හරියට මහසෝනාගේ චරිතය රංගපෑ ජැක්සන් ඇන්තනිගේ චරිතය හා සමග ගැටෙනවා මේ දෙදෙනා වේදිකාවේ මහා රංගනයක් ඉදිරිපත් කරනවා කියලා මට හිතෙනවා ඒකම අමතක කරන්නට බැරි චරිතයක් තමයි ඉන්දිකා උපමාදීගේ චරිතය ගී ගායනා කරනවා නර්තනයේ යෙදෙනවා රූපණයේ යෙදෙනවා වචන සංවාද උච්චාරණය කරනවා ඒ සමගම ජනනාට්‍යවල එන චූලාංගවල අපි ගත්තොත් එහෙම විකට ජවනිකා කුමාර කිලිමාදුර සමග අඟපාන පුද්ගලයා සභේ විධානයේ සහ ගුරුනාංශයේ කියලා තමයි ඈත අතීතයේදී මේ චරිත දෙක හැඳින්වුනේ. එයින් විනෝදයක් සපේන අතර රංග ශිල්පයේ ඉපැරණිකමත් නවීනකමත් දෙකම රැකදෙනවා. ඊළඟට පළපුරුදු නාගරික වෙන නිස්සංක දිද්දෙනිය ආගිත වේදියට පුතේ ගුරාගේ භූමිකාව ඇතුගලයන් අතින් වෙනස් වෙලා තිබෙනවා. සාම්ප්‍රදායික විදියට නම් පොතේ ගුරෙක් එක තැනක ඉඳලායි පොත කියවන්නේ. නමුත් මේ පොතේ ගුරා තැන් තැන් වලට යමින් කියවන. මේ මං හිතන්නේ ඉල්ලා සිටිනවට පිළිද නූතන වේදිකාව. ඊළඟට මම කියන්න කැමති එක දෙයක් මේ රංගය කුඩා ප්‍රභේදවලට පත් කිරීමට මං කැමති නෑ. මෙය ඔපෙරාවක්ද කැන්ටටාවක්ද සංධ්වනියක්ද සංගීත නාට්‍යයක්ද ඉංගිනලුවක්ද නාටකමක්ද නූර්තියක්ද ස්වභාවික නාට්‍යයක්ද සංගීත නාට්‍යයක්ද යනාදී ප්‍රශ්න අහන්න පුරුදු ගන්න හොඳ නැහැ. අද ප්‍රේක්ෂකයා ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. මේ හැම අංගයක්ින්ම සමන්විත මේ කෘතිය මට හැඟෙන විදියට අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. නූතන වේදිකාව රංග කලාවේ කොයිතරම් දුරක් ගමන් කර තිබෙනවද මේ අත්හදා බැලීම ඊළඟ පරම්පරාවට ගෙන යන්නට ඉඩක් ලබා තිබෙනවා නේද මෙබඳු පුරා වෘත්තීන් ආපසු සොයාගෙන යාමේ ගමන නැවතත් ආරම්භ කරන්න බැරිද අපේ ළඟ මොනතරම් සුදේශික සම්පත් තිබෙනවද මේ සුදේශික සම්පත් මහා රංගයකට සුදුසෙන පරිදි කිරීමට බිය නොගිය යුතුය කියන පදනම මේ නාට්‍යයෙන් දමනවා කියලා මට ප්‍රේක්ෂාගාරයේ හිටපු ප්‍රේක්ෂකයෙක් වශයෙන් දැනුණා. ඒ සමගම කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මේ නාට්‍යයෙන් මොකද්ද වුනේ හැබැයි එතකොට උත්තරයක් දෙන්නට පුළුවන්කමක් තියෙනට ඕනේ මේ පටන් ගැනීමක් විතරයි. මා හිතන විදියට මේ නාට්‍යයේ ත්‍රිත්වයක්ම එනවයි කියලායි ආරංචි. ඒකට මම කතා කරන්න දන්නේ නැහැ. නමුත් මේ පටන් ගැනීම නම් මගේ කල්පනාව බොහෝ දෙනෙකුගේ නූතන රංග ශිල්පීන්ගේ ඇහැ ඇරවන පටන් ගැනීමක්. මේ පටන් ගැනීම කෙසේ සිදුවන්නේද කියන එක පිළිබඳව කතිකාවක් අවශ්‍ය කරනවා. සාම්ප්‍රදායික නාට්‍ය කලාවේම පුළුල් කිරීමට නම් පර්යේෂණ නාට්‍ය අවශ්‍ය කරනවා. ඒ පර්යේෂණ නාට්‍ය කිරීමේ ඉම පුළුල් කිරීමට නම් තාක්ෂණ වේදියාගේ සහාය අවශ්‍යයි. නර්තන ශිල්පියාගේ ආභාසය අවශ්‍යයි. ඒ වගේම සංගීත වේදියාගේ ශිල්ප අවශ්‍යයි. ඒකම වෙස්ගන්නුම් කරුවන්ගේ අවශ්‍යයි. වස්ත්‍රාභරණ සකසන්නන්ගේ ආභාසය අවශ්‍යයි. උන්ගේ දායකත්වය අවශ්‍යයි. මේ සියලුම දේ පිළිබඳව මනා දැනුමක් ඇතුව
බොහෝ දුට මා දුටු දවසේ ඉතාමත්ම හොඳ රංගයක් වුණා කියලා මගේ කල්පනාව. ඒ මොකද කිසියම් ප්‍රමාණයක සෞන්දර්යාත්මක වින්දනයක් සංගීතයේ ඉතාමත්ම කර්ණ රසායනිකයි. විශේෂයෙන් ඒ ගැන සංගීත ශිල්පියාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මා හිතලා විදියට මහා සම්ප්‍රදායට අයත් ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී කියලා පටු ප්‍රභේදවලට නොබෙදා ලෝක සම්ප්‍රදායට අයත් විදියට සංගීතයේ ඒ නාද රටාව සකස් කර තිබුණා. ඒ නිසා මේ නාට්‍ය නරඹන කෙනෙකුට අපමණ ප්‍රයෝජනයක් පළදාවක් ලැබේ කියලා මම හිතනවා. ජනශ්‍රැතියෙන් ගැමි නාටකයෙන් උපන් මහා සමයම මහා ඔපෙරාව.